レビューからも ROG Hyperion ゲーミングケースインエカ සාදරයෙන් පිළිගන්නවා තවත් interesting video එකකට. ඉතින් අද අපි review කරන්නේ ROG brand එකේ අලුත්ම Hyperion gaming case එක. Review එකට යන්න කලින් ඔන්න කියන්න අවශ්‍යයි මේ case එකේ මිල අපි review කරන 2023 ජූලි මාසෙදී 175,000ක් වෙනවා. ඉතින් සාමාන්‍ය කෙනෙකුට හිතන්න පුළුවන් full PC එකකට යන මුදල මෙතනදී ඔන්න case එකකට වැය වෙනවා නේද කියලා. ඔව් අනිවාර්යයෙන්ම 167,500කට මොනිටර් එකක් keyboard mouse ඇතුළුව සම්පූර්ණ PC එකක් build කරා PC guide LK එකේ 2023 ජූනි මාසේ. ඉතින් මේක ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් ඔන්න උඩ link එක තියෙනවා බලන්න පුළුවන්. ඉතින් මේ review එකට යන කලින් case in එකේ thank you කියලා කියනවා ASUS Sri Lanka එකට ඒ වගේම Nanotech Computer Solutions එකට. case in එක ගන්න අවශ්‍යයි නම් මේක stock එකේ තියෙනවා අදාළුත්ම මිල ගණන් කොහොමද කියලා check කරන්න පල්ලෙහා description එකේ link එක දාලා තියෙනවා ඔයගොල්ලන්ට පුළුවන් check කරන්න. එහෙමනම් අපි කතා කරමු ROG Hyperion case in එක ගැන. ඉතින් case in එක ගැන කතා කරන්න කලින් ඔන්න කියන්න අවශ්‍යයි මේ case in එකත් එක්ක එන accessories ගැන අපිට කතා කරන්න අවශ්‍යයි. අනිවාර්යයෙන්ම Hyperion එකේ user manual එක ඕගොල්ලන්ට වැදගත් වෙනවා. මොකද මෙතනදී අපිට සාමාන්‍ය ROG case in වල එහෙම නැත්නම් සාමාන්‍ය case in එකකින් එහාට ගිහිල්ලා බොහොම සූක්ෂම විදිහට මේකේ ටිකක් complicated කියලා කියන්න පුළුවන් දේවල් අයින් කරගන්න අපි PSU එක දානවා නම් මෙතන තියෙන front panel එකේ nuts දෙකක් තියෙනවා screws දෙකක් ඒ දෙක අයින් කරන්න අවශ්‍යයි. ඊට පස්සේ මේක slide කරලා අයින් කරගත්තට පස්සේ මේ PSU compartment එක ඉවත් කරගන්න පිටිපස්සෙන් තවත් screws දෙකක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් එක අනිවාර්යයෙන්ම මෙතනදී අපිට මේ user manual එක ඕන වෙනවා. ඒ වගේම මේ case in එකේදී අපිට control board එකක් තියෙනවා. ඉතින් මේ හරහා තමයි case in එකේ front එකේ තියෙන ARGB හැම දෙයක්ම control වෙන්නේ. ඒත් එක්කම අපිට vertical mount එකක් මෙතනදී තියෙනවා. සාමාන්‍යයෙන් මේ තියෙන විදිහට නැතුව අපි graphic card එක vertical යනවා නම් ඒකට මෙතනදී අපිට වෙනම mount එකක් එනවා සම්පූර්ණයෙන්ම replace කරගන්න. ඒ වගේම තමයි වගේ graphic card එක 8 pin to 12 pin යනවා නම් එතනදීත් braided cables දෙකක් 8 pin cables දෙකක් අපිට extension දීලා තියෙනවා. මෙතනදී graphic card එකට ඒක connect කරලා මේ braided cables මෙතනින් අපිට ඇතුළට route කරගන්න පුළුවන්. power supply එකේ තියෙන plastic එහෙම නැත්නම් rubber cable එළියට ගන්න නැතුව graphic card support එක විදිහට ඔයා normal එහෙම නැත්නම් vertical විදිහට යනවා නම් ඒ හැම එකකටම support කරන bracket system එකක් case in එකේ තියෙනවා. ඒ වගේම මෙතනදී අපිට ROG tool box එකක් යනවා පුංචි plastic box එකක්. මේක ඇතුලේ අපේ screws හැම දෙයක්ම මේ තියෙන දෙයින් අපි assembly process එකේදීම දාගන්න පුළුවන්. ඒ වගේම screw driver එකක් අපිට අන්තර්ගත වෙනවා. ඉතින් මේ දේවල් එක්ක case in එකේ අපි fans එහෙම නැත්නම් cooling options විදිහට ගත්තොත් case in එකේ අපිට 140mm industrial grade ROG fans හතරක් එනවා. ඉතින් ඉස්සරහින් fans තුනක් අපිට එනවා. ඒ වගේම පිටිපස්සට fan එකක් එනවා. මේ හැම දෙයක්ම cable route කරලා බොහොම ලස්සනට case in එකේ connect කරලා තියෙනවා. ඉතින් advice එකක් තමයි ඔයගොල්ලෝ ඉතාමත් විශාල මුදලක් ගෙවලා 175,000ක් ගෙවලා මේ වගේ case in එකක් ගන්නවා නම් මේ fans replace කරන්න එපා කියන එක. මොකද මෙතනදී ASUS සමාගම තමන්ගේ ROG brand එක යටතේ වට lighting එහෙම නැත්නම් aesthetics වලට ගොඩක් ලොකු options දීලා තියෙනවා. ඒත් එකම fans වලට වට හොඳම quality එකේ fans දීලා තියෙනවා සෑහෙන කාලයක් වැඩ කරගන්න පුළුවන් වෙන විදිහට. case in එකේ මේ කොටස ගැන අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍යයි. ඉතින් මෙතනදී අපිට තියෙනවා පුංචි compartment එකක් open කියන wording එකක් එක්ක. මේක අපිට මේ විදිහට push කරාට පස්සේ මේක ඇතුලේ පුංචි area එකක් තියෙනවා. අපිට අවශ්‍ය කරන screws වගේ දේවල් දාගන්න. ඒ වගේම මේ case in එකත් එක්ක එන screw driver එක අපිට මේ විදිහට මේකේ තියාගන්න හැකියාව තියෙනවා. මෙතනදී අපිට dust filters විදිහට ගත්තොත් බොහොම පහසුවෙන් ගලවලා ක්ලීන් කරගන්න පුළුවන් ඩස්ට් ෆිල්ටර් එකක් උඩ රේඩියේටර් එකට තියෙනවා. ඒ වගේම පල්ලෙහා පවර් සප්ලයි එකට තියෙනවා. ඒ වගේම ෆ්‍රන්ට් එකෙත් අපිට ඉන්ටේක් එකේදී ඩස්ට් ෆිල්ටර්ස් තියෙනවා. ඒ වගේම ROG Hyperion case එකේ අපිට දෙපැත්තෙම ග්ලාස් පැනල්ස් දෙකක්
තියෙන්නේ බොහොම ස්ටයිලිෂ් විදිහට. ඉතින් මෙතනදී මම මේක අයින් කරගත්තා ඔයගලන්ට ඇතුළේ පේන විදිහට. ඔයගලන්ට මෙතනදී පේනවා ඇති සම්පූර්ණ ATX motherboard එකක් build එකක් තියෙන්නේ. මේ දේවල් එක්ක අපිට ඉස්සරහ පුංචි panel එකක් තියෙනවා. ARGB විදිහට සම්පූර්ණ කේසින් එකත් එක්කම sync වෙන. ඉතින් මේ panel එකේ පුංචි graffiti look එකක් තියෙන්නේ. ඔයාට අවශ්‍යයි නම් ඔයාට මේ panel එක අයින් කරලා මෙතනට fans 4ක් එහෙම නැත්නම් radiator එකක් all in one custom විදිහට යනවා නම් ඔයාට hard tubing එක එතනට place කරන්නත් හැකියාව තියෙනවා. කේසින් එකේ IO panel එක ගත්තොත් front එකේ අපිට USB 3.0 Type A ports 4ක් මෙතනදී තියෙනවා. Audio combo jack එකක් එක්ක mic headphone මේ හැම එකක්ම include කරලා. ඒ වගේම Type C ports දෙකක් තියෙනවා. Reset සහ power button එකක් වගේම LED වලට dedicated button එකක් තියෙනවා. ඉතින් මෙතනදී motherboard එකත් එක්ක sync වෙන්න එහෙම නැත්නම් mode එක සහ color විදිහට අපිට options 3ක් තියෙනවා. මේවා අතර බොහොම පහසුවෙන් මාරු වෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ROG Hyperion gaming casing එක ඔයාගේ build එකට ගන්න අවශ්‍යයි නම් ඔන්න link එක පල්ලෙහා description එකේ තියෙනවා. ඒ වගේම ලංකාව පුරාම ප්‍රධාන computer shops වලින් ඔයාට casing එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියන එකත් මතක් කරන්න අවශ්‍යයි. මේ දේවල් එක මේ casing එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන් පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම මේ වගේ videos දිගටම අරගෙන යනවා subscribe කරලා නැත්නම් subscribe කරන්න. හම්බෙමු තවත් video එකකින්.